ප්‍රවේශපත්‍ර නිකුත් වෙනවා ඔන්ලයින් ගන්නත් පුළුවන් ඇවිල්ලා ගන්නත් පුළුවන් අපි හැමෝටම ගන්න පුළුවන් මුදලකට ඒක මෙයා කරලා තියෙනවා මේක හැමෝම දැනගත යුතුයි ඔස්ට්‍රේලියානු ටීම් එක කියන්නේ ලෝකෙින් ඉතාම ප්‍රබලම ටීම් එක අපේ ඉන්නේ බොහොම බාල වයස් කට්ටියක් අපි තාම ටීම් බිල්ඩින් තියෙන්නේ ඒ වුණත් දැන් ගියේ මේ ඊ පෙරද බංග්ලාදේශ ගිහිල්ලා අපි හොඳටම කෙරුවා ඒ මම හිතනවා මේ තරඟ ටිකත් දැනට අපේ කෝච්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාපනය කර ඇති ප්‍රවේශපත්‍ර කවුන්ටරය මගින් ප්‍රවේශපත්‍ර ලබාගත හැකි පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ ලබන 8 වෙනිදා සිටයි. ඒ සඳහා එම ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත්‍ර කවුන්ටරයක් ස්ථාපනය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසන්නේ ටෙස්ට් තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර ජුනි 26 වෙනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති කවුන්ටරෙන් මිලදී ගත හැකි බවයි. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ www.srilanka cricket.lk web අඩවියෙන්ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. තරග පැවැත්වෙන දිනවල අදාළ ක්‍රීඩාංගණවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා. ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ 2020 තරග සහ එක්දින තරග විදුලි ආලෝකය මැද්දේ පැවැත්වීමට නියමිතයි. ක්‍රිකට් තරගයක් රාත්‍රී පවත්වනවා නම් ජෙනරේටර් වලින් තමයි දුවන්නේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් අරගෙන තමයි හැමදාම කරලා තියෙන්නේ. එතකොට ඒවට අවශ්‍ය සෑම දෙයක්ම තියෙනවා. ඒක කිසි අඩුපාඩුවක් නැහැ. කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. හැමෝගෙම සහයෝගී තියෙනවා. ඒක හරි පුදුම දෙයක්. මේ වෙලාවේ හැමෝගෙම සහයෝගී තියෙන හැමෝගෙම උමනාවක් තියෙනවා. ඒ තරම්ම ඉල්ලුමක් තියෙනවා මේ මැච් ටික බලන්න ඉන්න. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා මිරටට පැමිණ සිටින්නේ වසර 6කට පසුයි. ඔව් දැන් අපි ඔයගොල්ලෝ දකින්න ඇති ඊපෙරේද නිවුස් වල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මිලියන 2ක් කැන්සර් හොස්පිටල් එකටයි අනිත් පැත්තෙන් මේ ලේඩි රිජ්ජේ ළමා රෝහලටයි දෙනවා. ඒ දෙන්නේ මේ එන ආදායම් වලින්. අපි අනිත් ඒවාෙන් ඉතුරු කරලා මේවා දෙන්නේ ඒ දැන් මේකිනුත් අපිට යම් දෙයක් හම්බ වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුෙන් තමයි අපි මේ දෙන්නේ. වැස්සෙන් බාධාවක් නොවුනොත් මම හිතනවා ඉතාම සාර්ථක සංචාරයක් වෙනවමයි කියලා මේක. තරගාවලිය සාර්ථක කර ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සීලම ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ජයත ධර්මදාස මහතා ඉල්ලා සිටිනවා. අපි ලෝකෙට පෙන්වන්න ඕනේ අපි රටක් හැටියට නැගී ඉන්නවයි කියලා මේ වෙලාවේ. අපිට වෙන ප්‍රශ්නයක් නැහැ. දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම විසඳගනි. ක්‍රිකට් වල ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒකට උපරිම සහයෝගය දෙන්න තමයි මම හැමෝගෙම ඉල්ලා හිටින්නේ. මොකද ඕගලන්ටත් ඒ දැන් පහුගිය ටිකේ හෙම්බත් වෙලා අඩු මානසිකත්වයෙන් හිටපේගොල්ලන්ට මේකෙදි ටිකක් අඟට පණ එන දෙයක්. අනිත් එක අපි ලෝකයට පෙන්වන්න ඕනේ ලංකාවේ එහෙම විශාල ප්‍රශ්න නැහැයි කියලා. බලන්නකෝ දැන් ඔස්ට්‍රේලියානු ටීම් එක පාවා මෙහෙ එන්නේ කරදරයක් නැතුව එනවනේ. නේද? ඒගොල්ලන්ටත් පේනවා මේක වෙන ප්‍රශ්නයක් නැහැයි කියලා. ඉතින් අපි ඒ සම්පූර්ණ සහයෝගයේ අතර මේ ඔස්ට්‍රේලියානුට දිය යුතුයි. මොකද ඒගොල්ලත් මේ අවස්ථාවේ මේක ලොකු දෙයක් කරගන්න නැතුව ඒ ක්‍රිකට් වලට එනවා. පුළුවන් තරම් සහයෝගයක් මේකට දෙන්න. ඉතින් ඕගලගේ මේ අපේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන සහයෝගය තමයි අවශ්‍යම වෙලාව. එන්න ඇවිල්ලා මේ මැච් ටික බලන්න. හරි. අපි 7 වෙනිදා 8 වෙනිදා 11 වෙනිදා තියෙනවා T20. ඊට පස්සේ 50 ඕවර්ස් පටන් ගන්නවා. කොළඹත් තියෙනවා, නුවරත් තියෙනවා, ගාල්ලෙත් තියෙනවා ටෙස්ට් මැච්. එන්න ඇවිල්ලා අපිට සම්පූර්ණ සහයෝගය දෙන්න. දුන්නොත් තව තව කණ්ඩායම් ලංකාවට එයි. ක්‍රිකට් විතරක් නෙමෙයි අනිත් කණ්ඩායම් රග කණ්ඩායම් පවර් ලංකාවටයි. අපිට විදේශ විනිමය අවශ්‍යම වෙලාවක ඒවා හම්බුයි.